ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය මාර්තු 1 සහ 2 මහනුවරට. දැන් විශේෂයෙන්ම අපි වෘත්තීය සමිතියක් ඇට්ට අපි ස්වාධීන වෘත්තීය සමිතියක්. අපි කිසිම දේශපාලන පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිතියක් නෙවෙයි. අපි තීන්දු තීරණ ගන්නේ ගුරුවරු එක්ක. අපි උඩේ ඉඳම පල්ලෙහාට ඉන්නේ ගුරුවරු, විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු. අපි තීන්දු තීරණ ගන්නේ අපි ඔක්කොම එකට එක්කව වෙලා සාකච්ඡා කරලා තමයි තීන්දු තීරණ ගන්නේ. අද දවසෙත් අපි ගුරුවරු විදුහල්පතිවරු කැඳෙව්වේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. අපිට කොළඹ තියෙන මේ ගැටලු වගේම මේ තියෙන ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ සාකච්ඡාවක් ගන්නත්, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ අපේ ගුරු සංගමයේ ඉදිරි වර්ෂයේ සඳහා ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය මේ නිලධාරීන් පත් කර ගැනීම. ඒ වගේම කියන්න ඕනේ අද දවසේ අපි දන්නවා මේ ලංකාවේ වෘත්තීය සමිතිවල තියෙන අයිතිවාසිකම්. ඒ අයිතිවාසිකම් වල ප්‍රධාන අයිතිවාසිකමක් තමයි ජාතික සම්මේලනය අතර නම් දවසක් නිවාඩු දෙනවා. එතකොට දිස්ත්‍රික් සම්මේලන වරුවක් නිවාඩු දෙනවා දින භාගයක්. දාද දින භාගයක් අපිට නිවාඩු ඉමි. නමුත් අපි දන්නවා සමහර පාසල් වල අපිට ආරංචි අපි අතාරින්නෙත් නැහැ ඒක කියන්න ඕනේ. දැන් ඒ අය මේ සමහර තැන් වල නිවාඩු දෙන්න බෑ. රෝම කතා කරලා අපි කොහොම සටහන් කරන්න තියෙන්නේ? මොකද ඔක්කොම ඉස්සෙල්ලා මේ ජටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා ඉන්න ඕනේ තියෙන්නේ. මේ තියෙන අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න මේ අපිට තියෙන අයිතිවාසිකම්. ඒ වගේ බලනවා ජාතික සම්මේලන කරනවා අපේ දුම්රිය බලපත්‍රය තුනට තුනකට අමතරව එකක් හම් වෙනවා. මේවා අපි අයිතිවාසිකම්. අපි ගන්න ඕනේ. දැන් එතකොට දැන් මේවා තමයි ප්‍රශ්න. එතන මේවා තියාගෙන දැන් මේ ගුරුවරු පීඩාවටපත් කරගෙන යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් මේවා වළක ගන්න ඉස්සෙල්ලා තමන් තමන්ගේ අයිතිවාසිකම් අරගන්න කටයුතු කරන්න ඕනේ. අපි ඒක පුරුදු කරන්න ඕනේ. ගුරු සංගම් වල ක්‍රියාකාරීන එක තමයි කරන්න ඕනේ. ගුරුවරුන්ව තමන්ගේ අයිතිවාසිකම් වලින් ශක්තිමත් කරන්න. තියෙනවා අපි ගත්තොත් තමයි ඉතිරියව දිනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒවා දිනා තියෙනවා දිනාගෙන තියෙන්නේ ගිරු ශාල අරගල වලින්. ඒ නිසා අපි කියන්නේ අපි ඉස්සෙල්ලා මේක ශක්තිමත් කරගමු අපේ තියෙන අයිතිවාසිකම්. ඒ වගේම අපි දන්න අද දවසේ අපි දන්න ප්‍රශ්නයක් තියෙනවා. පාසල් විභාග විවිධ ප්‍රශ්න වැඩ කටයුතු ක්‍රීඩා මේ සියල්ල. ඉතින් මේ සියල්ල මැද තමයි මේ ගුරුවරු ආවේ. ඉතින් අපි දැන් ගොඩාක් අය එන්න ඉන්නවා. මේ අපි කිව්වා ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අපි මේ අපි ඒක දැනගන්න ඕනේ අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. අද අපි පෑදලියම කතා කරන මේ මොහොත වෙනකොට රටේ අපි දන්නවා ලංකාවේ අධ්‍යාපනයේ ගුරුවරු, විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, දරුවෝ, දෙමව්පියෝ සියල්ල ඉන්නේ බරපතල අර්බුදයක. කිසිම ප්‍රශ්නයකට විසඳුමක් නැහැ. වර්තමාන රජයට අද කිසිම ප්‍රශ්නයකට විසඳුමක් නැහැ. අද වෙලා තියෙන්නේ මොකද්ද? Tamanta අවශ්‍ය ආකාරයෙන් ඔයේ රට යන්න දරලා බලන් ඉන්නේ. මේකෙදි 43 ලක්ෂයක් ළමයි ඉන්න මේ අධ්‍යාපන පද්ධතිය, 11126 වෙන පාසල් පද්ධතිය, 247000ක් වෙන ගුරුවරු, 16000ක් වෙන විදුහල්පතිවරු සම්පූර්ණයෙන්ම කිසිදු පාලනයක් නැති තත්යකට පත් කරලා තියෙනවා වර්තමාන පාලකයෝ. අද අපි දන්නවා බස්නාහිර පළාතේ විභාගය තියෙනවා, වාර විභාගය. මේ වාර විභාගයේ තත්ත්වය මොකක්ද? ප්‍රශ්න පත්‍ර නැහැ. ප්‍රශ්න පත්‍ර ටික බෙදන්න විදියක් නැහැ. එතකොට දැන් ප්‍රශ්න පත්‍ර අච්චු ගාලක් නැහැ සමහර තැන්වල. විදුහල්පතිවරු දුවන ෆොටෝකෝපි ගන්න. මේ වියදම් කරනවා මේ කෝටි ගාණක් වියදම් කරලා දෙනවා ප්‍රශ්න පත්‍ර අච්චු ගන්න. ජනතාවගේ මදි මුදල්. මේක සංවිධානය කරගන්න විදියක් නැහැ. සම්පූර්ණයෙන්ම මේ වාර විභාගය අවුල් වෙලා තියෙන්නේ. අද විදුහල්පතිවරුන්ට වෙලා තියෙනවා සල්ලි හොයන්න මේවා ගන්න. කාගේ සල්ලිද? ළමයින්ගේ සල්ලි. අද පොත් බෙදෙනවා. දැන් පොත් බෙදෙනකොට දැන් මේ තවමත් පොත් බෙදෙනවා. මේ පාසල් වාරේ පටන් ගත්තේ කවද්ද? පෙබරවාරි 19. තවම පොත් බෙදෙනවා. පොත් තියෙන කොහෙද? පොත් පෞගිය කාලේ පෙළ පොත් ලබා දුන්නේ පාසලට ගිහිල්ලා පාසලට පෙළ පොත් ටික ලබා දුන්නේ. අද මොකද වෙලා තියෙන්නේ? පෙළ පොත් ගොඩ ගහලා දෙනවා ඉස්කෝලවල. අපි දැක්ක සමහර ගොඩ ගහලා තිබ්බ තැන්වල ඉස්කෝලවල පෙළ පොත් එක ගොඩේ තියෙන්නේ. ඔක්කොම එක ගොඩේ. ඉතින් ගුරු විදුහල්පතිවරු ගිහිල්ලා ළමයි ටිකත් එක්ක මංගව ඡායාරූපක් තියෙනවා. ළමයි ටිකත් එක්ක පොත් අවුස්සලා තෝරගන්න ඕනේ. අද පොත්ිය ගේන්නේ කවුද? දෙමව්පියෝ සල්ලි වියදම් කරලා පොත් ගේන සල්ලි. විදුහල්පති අතින් දාන්නද මේ පොත්ිය ගේන්නේ? දැන් මේ නොමිලේ දෙන පොත් ටික විධිමත්ව දී ගන්න බෑ. අපි පෞගේ දවසේ අධ්‍යාපන ඇමතිවරයාට කිව්වා මේ මෙවර පෙළ පොත් ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණය ගඩිපුරත් අච්චු ගා. නමුත් පොත් ටික බෙදා ගන්න බෑ. තවමත් පොත් ගබඩාවල ගොඩ ගහලා තියෙන්නේ. එතකොට දැන් මේවා ගොඩ ගහලා තියෙන කොහොමද එක ගොඩේ? දැන් මේක ගොඩේ ගහලා ගොඩ ගහලා තියෙන පොත් තමයි තෝර ළමයි ටිකත් අරන් ගිහිල්ලා තෝරගෙන ඒ ළමයින්ට එදා උගන්වන්නත් නැහැ, විදු ගුරුවරුන්ට උගන්වන්නත් නැහැ, විදුහල්පතිවරයාට ගිහිල්ලා ඉඳගෙන පොත් තෝරන. මොකද්ද මේ විහිළුව? ඉතින් මේ වගේ සම්පූර්ණ පරිපාලක නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට අනිත් පැත්තෙන් අපි දන්නවා අද වෙනකොට
බස්නායිර පළාත ඉස්ත්‍රික කොළඹ දිස්ත්‍රික්ක ගත්තම බරපතල ගුරුවරියක් තියෙනවා. මේ ගුරුවරිය මොකටද තියෙන්නේ? ගුරුවරියේ තියෙන ප්‍රාථමික විද්‍යාව, ගණිතය, ඒ වගේම ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය. දැන් අද ගුරුවරිය මේ ගුරුවරිය ගැන පිළියමක් තියෙනවද? කිසිම පිළියමක් නැහැ. දැන් බඳව ගන්න දැන් පෞගිය දවස්වල ගුරුවරු 26 දාක් බඳව ගන්න ගියා සංවර්ධන නිලධාරීන්. ඒ වගේම බස්නායිර පළාතේ 5000කට ආසන ප්‍රමාණයක් බඳව ගන්න ගියා. නඩුවක් නිසා මේක නතර වෙලා තිබ්බා. දැන් නඩුව සම්බන්ධ නඩුවේ වාර්ණය ඉවත් කරලා තියෙනවා. දැන් මේවා බඳව ගන්න ඕනේ. දැන් බඳව ගත්තම මේවා ස්ථානගත කරන්න ඕනේ. කවුද ස්ථානගත කරන්නේ? දැන් ස්ථානගත කරන්න විධිමත්ද? අපි දන්නවා බස්නායිර පළාත් ආණ්ඩුකාරවරයා Tamanට ඕන ආකාරයෙන් පෞගිය කාලේ විද්‍යාපීඨ ගුරුවරුවව බස්නායිර පළාතට ආපු ගුරුවරු ගුරු පුරප්පාඩු දින තැන් වලට මේ දැම්මේ. ආණ්ඩුකාරවරයා Tamanගේ පැවැත්ම වෙනුවෙන් ලැජ්ජයි කියන්නේ මේ රොෂාන් ගුණතිල කලා ගැන. Tamanගේ පැවැත්ම වෙනුවෙන් මේ දේශපාලකයෝ කියන තැන් වල තමයි ගුරුවරු ටික දැම්මේ. පුරප්පාඩු පාසල්ල ගුරුවරු එමය සමහර පාසල් තියෙනවා. අපි දන්නවා දාපු ගුරුවරුන්ගේ ගත්තායි. එතන මේ උතුරු කොළඹ මැද කොළඹ ළමයින්ට ගුරුවරු නැහැ. ළමයි අනාතයි. මේවට පිළිගැමක් නැහැ. ඔර කලාප අධ්‍යක්ෂවරු බුදි මුන් බයයි. මුගේ තරතුරු රැක ගන්න ඉන්නේ. අපි උන්ට බය වෙනවද? ආ මේ දරුවන්ට ගුරුවරයෙක් නැහැ. දා ගන්න විදියක් නැහැ. දැන් ලොකුවට ගුරුවරු දැන් අපි දන්නවා 40,000 ගුරුවරුන් ගියක් තියෙනවා. පෞගිය දවසල විද්‍යාපති සේවයට බඳව ගත්ත 4,700ක්. ඒකත් ගුරුවරුන් ගියා. ඒගොල්ලෝ ගුරුවරු ඒගොල්ලෝ විද්‍යාපති සේවයට ගියා. කොයි වට පිළියම්? කිසිම පිළියමක් නැහැ. මේ මේකෙන් වෙලා තියෙන්නේ මොකද්ද? අද ගුරුමාරු අපේක්ෂා කරන ගුරුවරයෙකුට ස්ථාන මාරු වෙලා යන විදියක් නැහැ. අනුප්‍රාප්තික අරන් එන්න කියන කොයි ගෙදරින් අරන් එන්නද? දැන් මෙතන මම දන්නා මෙතන ඉන්න කීප දෙනෙක් ඉන්නවා ගුරුවරු ස්ථාන මාරු වෙලා යන්න ඕනේ අනුප්‍රාප්තිකෝ නැහැ ගියාම කියන ඔව මාරුව නිර්දේශ වෙලා තියෙන්නේ ගුරු මාරුව නිර්දේශයි අනුප්‍රාප්තික කියන්නේ ගෙදරින් ගේන්නද හදලා ගේන්නද අනුප්‍රාප්තික කොහෙන්ද ගේන්නේ? හා එතකොට දැන් මේ ගුරුවරේ යන්න බලාගෙන ඉන්නවා Tamanට අවුරුදු මේ සේවා කාලේ අවුරුදු 10යි 12යි 13යි අන්න පස් 3-4 ගෙන්නේ මේ ප්‍රශ්න විසඳුමක් නැහැ මේ පාලකෙන්ගේ ඉතින් අනුප්‍රාප්තික වෙනකන් ඉන්න ඕනේ. දැන් මේ ගුරුවරු බඳවගෙන විධිමත් ස්ථානගත කරගෙන එයා අනුප්‍රාප්තික බවට පත් කරගෙන දැම්මඩ පස්සේ මාරුවම් වෙන්නේ. කවදද දෙන්නේ? අර අර අරයාගේ ළමයි යන්නනවා ළමයි මේ ප්‍රශ්න ගොඩයි. මේ එකක්වත් නැහැ. දැන් මේ පාලකෙින්ද මේ ගුරුවරුන්ගේ මේ සැබෑ ප්‍රශ්න සම්බන්ධයෙන් විසඳුමක් නැහැ. මේක ලබා ගන්න ඕනේ අපි. දැන් ගොඩාක් අය හිතනවා මේක කරන්නේ කවුරු හරි ආසින් ඇවිල්ලා කරයි කියලා. නැත්නම් සක්‍ර දෙවියෝ ඇවිල්ලා කරයි කියලා. එහෙම කරන්නේ නැහැ. අපි එකතු වෙලා යම් කිසි අරගලයක් කරලා මේක විධිමත් නොකළොත් මේක කවදාවත් කරන්න බෑ. අද බස්නායිර පළාතේ ඉතාම සෝචනීය තත්ත්වයක් තියෙනවා. බස්නායිර පළාත් අධ්‍යාපන ලේකම් විශ්‍රාම ගිහිලා සේවාධිපතිගෙන් ඉන්නේ 60 පැනලා. සේවාධිපතිගෙන් ඉන්නේ. බස්නායිර පළාතේ නියෝජ්‍ය අධ්‍යක්ෂක එයත් ඉන්නේ 60 පැනලා. සේවාධිපතිගෙන් ඉන්නේ. බස්නායිර පළාත් අධ්‍යක්ෂක 60 පැනලා. සේවාධිපතිගෙන් ඉන්නේ. ඒ වගේ බස්නායිර පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක 60 පැනලා සේවාදී වුණේ මේක මහලු මඩමක්ද බස්නායිර පළාත මේ ආණ්ඩුකාරයා Tamanට ඕන විදිහට Tamanට ඕන දේවල් කරගන්න මෙයා මේගොල්ලන්ගේ සේවා දිගු දිගන තියන් ඉන්නවා මිනිහා හිතන් ඉන්න අපි බලන් ඉඳී කියලා අපි බලන් ඉන්නේ නැහැ මේවා ගැන උඹලට ඕන විදිහට මේ අධ්‍යාපනය කරනවා ළමයින්ට ගුරුවරයෙක් නැහැ ළමයින්ට විදුහල්පතිවරයෙක් නැහැ අපි බලන් ඉඳී කියලා බල හිතනවාද දෙමව්පිය බලන් ඉඳී කියලා හිතනවාද මේ විශ්‍රාමිකයෝ තියාගෙන මොකද නඩ නාඩගම හා මේ පාලකයෝ තේම මුණුත් තේමයි මේ විශ්ද කොහමද වේදනා නෙවෙයි රේඛිය අමාත්‍යංශයේ අධ්‍යාපන ලේකම් 60 පැනලා විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ ඒගොල්ලෝ සේවා දිගු දීලා තියෙන්නේ සේවා දිගු දුන්නම මොකද වෙන්නේ සේවා දිගු දුන්නම තමන්ගේ ඊළඟ සේවා දිගු වෙන මුන්ට කඩ යන්න ඕනේ නැත්නම් කම්බින්නේ නැහැ ඒතර ශාපත් තීරණයක් නැහැ ගුරුවරු ගිහිල්ලා තමන්ට යුක්තිය ඉල්ලනකොට යුක්තිය දෙන්න බෑ මුන්ට යුක්තිය වෙනවා යුක්තිය මේක තියෙන්න කියලා යුක්තිය දෙන්නේ නැහැ ඔකයි අත්ත කතාව ඔබ දන්නවද වේරගොඩල්ල විද්‍යාලයේ අපි දැක්කා මේ අර පයිප් එක කරාම කඩා වැටලා ළමයෙක් මැරුණානේ මේ ළමයා මැරුණා ඉස්කෝලේ දැන් මෙතන දැන් මේ ගැන පරීක්ෂණ කමිටුවක් පත් කළා පරීක්ෂණ කමිටුවේ වාර්තාව නැහැ දැන් මම දෙසරය තුන්සලක්ම ලංකා ගුරු සංගමෙන් ඉන්න මේ පරීක්ෂණ වාර්තාව දෙන්න කියලා තොරතුරු දැනගෙන ඉන්නේ පරතේ දෙන්නේ නැහැ අපි දන්නවා පරීක්ෂණ වාර්තාව මොනවද තියෙන්නේ කියලා මේ පරීක්ෂණ වාර්තාව තියෙන්නේ පයිප් එක තමයි නිකන් කඩා වැටලා තියෙන්නේ ඒ අදපු ප්‍රමිතිය ඒවම නැහැ එතකොට තවමත් පරීක්ෂණ වාර්තාව නැහැ ළමයා ළමයෙක් නැති වුණා උන්ට ගහනක්වත් නැහැ මොකද මේ මේවා කරපු අය ඔක්කොම ඒගොල්ලෝ දන්නවා. ඉතින් මේ වගේ පාලනයක් තමයි බස්නායිර පළාතේ තියෙන්නේ. මේ පාලනය අපි වෙනස් කරන්න ඕනේ. මොකද මේක කරන්න පුළුවන් ගුරුවරුන්ට. මේ අපි දන්නවා පළාත් සභාවට තියෙන විෂයන්ගෙන් 60%ක්ම තියෙන්නේ අධ්‍යාපනයට සම්බන්ධයි. ඒක අධ්‍යාපනයේ යුක්තිය අපේක්ෂා කරන ගුරුවරු හැමදාම
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලේකම් හම්බ වෙනවා ප්‍රධාන ලේකම් හම්බ වෙනවා 15 20 ගිහිල්ලා හම්බ වෙනවා කතා කර කර ඉන්නවා මුකුත් නැහැ අර මේ කීපදරක් වෙනසම නම කිව්ව නැත්නම් අර මහාමාය ඉස්කෝලේ අර ගුරුවරු 15 20ක් හැම තැනම ගිහිල්ලා ලේකම් හම්බ වෙනවා ආණ්ඩුකාරය හම්බ වෙනවා අරයන් ඇයි තීරණයක් ගන්න බැහැ ඇයි තීරණ ගන්න නැහැ මුන් ඇයි ගන්න නැත්තේ මුන් විශ්වාසම ගිහිල්ලා මුන්ගේ පැවැත්ම වෙනුවෙන් ඒ කියන්නේ දැන් අද වෙනකොට අපි දන්නවා මේ බස්නාහිර පළාතේ අලුතෙන් ගුරු විදුහල්පතිවරු අපි ස්ථානගත කරන්න ආවා ආරසිය ගණක් ස්ථානගත කරන කිසිම පදනමක් නැහැ. පදනමකද දේශපාලනේ මුන්ගේ. තමන්ගේ හිතවතුන්ගේ තමයි විදුහල්පති තියෙන දඟවල ගුරු දාන්න ගුරුවරුන්ව දාන්න ගිහිල්ලා විදුහල්පති දාන්න. මේවා අපි ඉවසන් ඉන්නවා කියලා හිතන්නේ. අපි ඉවසන් ඉන්නේ නැහැ. උඹලට අපි කියනවා මේ අපේ කොළඹ දිස්ත්‍රික් සම්මේලනයේ තවදුරටත් උඹලට අපි ඉඩ තියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ විශ්‍රාමික ගෙදරවලා මේ අධ්‍යාපනය අරගෙන කරන්න ඕනේ. කරන්නේ නැහැ මේගොල්ලෝ. මේ කරන්නේ මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට තුමනාවක් නැහැ. ඒක නිසා මේ ගොඩාක් ගුරුවරු විදුහල්පතිවරු ඉතින් ඉන්නවා මේක මම නැවත කියනවා කවුරු ඇවිල්ලා කරයි කියලා කවුරුත් කරන්නේ අපි කරන්න ඕනේ. අපිට පුළුවන් ඒක කරන්න. ඒ වෙනස කරන්න පුළුවන් අපිට. මේ රටේ ජනතා අපි දන්නවා සාමාන්‍යයෙන් රටේ ජනාධිපති මාරු කරන්නේ කොහොමද? ඡන්දෙන්. ගෝඨාභය රාජපක්ෂ මාරු කරේ ඡන්දෙන්ද? ගෝඨාභය ගෙදරවෙ ඡන්දෙන්ද? ජනතාවට පුළුවන් ඒ ක්‍රියාමාර්ග ගන්න. ජනතාව ශක්තිමත් ඉස්සරහට ආව නම් මුන්ට කිය ජනතන් හොයා ගන්න බෑ ඔය මේ දේශබන්දුල අරේමේ ගෙනලා පොලිස් ප්‍රතිවරු ගෙනලා මුංගව පත් කරාට ඒව හරියන්නේ නැහැ ජනතාව ඉස්සරහට ආව ජනතාව ඉස්සරහට ආවොත් මේ බොරු නාට්‍ය දඟපාගෙන මේ අපි දන්නා නඩු හතහට තියෙන මිනිස්සු අය පොලිස් ප්‍රතිගම් දීලා බය කරලා ආවොත් ගහනවා කඳුළු ගෑස් ගහනවා ඒවා බය වෙන්නේ නැහැ ජනතාව ඒක නිසා ජනතාව ශක්තිමත් නම් කිසි ප්‍රශ්නයක් නැහැ ඒක නිසා අධ්‍යාපන ශිෂ්‍ය විශේෂයෙන්ම බස්නාහිර පළාතේ මේ තියෙන මේ ප්‍රශ්න වලට විසඳුම් අපි ලබා ගන්න ඕනේ තම මේ අධ්‍යක්ෂවරු පත්‍රණි කොහොමද හිතවත්කම අද ගුරුවරයෙකුට ගිහිලා තමන්ගේ පඩිය අදා ගන්න බෑ විශ්‍රාම වැටුප අදා ගන්න බෑ සේවය ස්ථීර කිරීම අදා ගන්න බෑ ඒවා කරන්නේ කොයිද කලාප අධ්‍යාපන කාර්යාලය ගිහිලා හැමදාම එළිය ිටන් ඉන්න කලාප කාර්යාලවල ගුරුවරු කීයක් යනවද කතින් කීයක් ගෙවනවද වියදම කීයද මේ මෙව දරාගෙන ගිහිල්ලා මොකක් හරි බොරුවක් අහන් එනවා මේව ටිකක් යාවත් කාලන කරන්න අද යම් කිසික ප්‍රාදේශීය ලේකම් කාර්යාල මොකක් හරි කරලා මේ අඩු ගානේ මේ මොකද උපැන්න සාධිකය ගියාටි ගන්න පුළුවන් විදිහට වැඩේ හදලා තියෙනවා කලාප අධ්‍යාපන කාර්යාල වෙනස් වෙලා තියෙනවා ලංකාවේ කලාප අධ්‍යාපන කාර්යාල 101.9% වෙනස් වෙලා තියෙනවාද නෑ ඉන්නවා අධ්‍යක්ෂකවරු තොගයක් විතර ඉන්නවා මොකද්ද කරන්නේ මේවා වෙනස් කිරීමේ වගකීම තියෙන අපිටම තමයි අපි දැන් අපි උදෙත් කතා කරා අඩුම තරමේ මේ කොළඹ කලාපෙවත් අපි වෙනස් කරන්න ඕනේ. එවිනෙ පෙළහිරින්න ඕනේ. එන්න ඕනේ ඉස්සරහට කතා කරන්න ඕනේ. ඉතින් අපි කතා නොකර හිටියොත් මේවා කවදාවත් කරන්න හම්බෙන්නේ නැහැ. අපි කතා කරන නිසා තමයි මුන් ගේන්නේ පණක්. දපවගේ දැන් ගේනවා දැන්. ගෙනවන්නේ අර මොකද්ද? මාර්ගස්ත කොම වෙදළු සුරක්ෂා පණත ගෙනාවා. දැන් ගේන්න තියෙන මොකටද? මේ වගේ මිනිස්සු සංවිධානය වෙයි කියලා. දැන් මේ පණක් ගෙනලා කට්ටිය මේ Facebook වල post දාලා මොකක් හරි කරා කියලා අපි දැක්කා. පවගේ කාලේ ජන මොකද්ද? ජවනුර කලාපේ ගුරුවරියක් Facebook එකේ post එකක් දැම්ම කියලා කලාප අධ්‍යක්ෂය ආපස්සේ පන්නන්න කියලා. අපිට ඒ වටේට දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා පෞගේ දවසේ මහානාම විද්‍යාල ගුරුවරියක් මාධ්‍යයට කතා කරයි කියලා වැඩදානම් කළා. අපි ලංකා ගුරු සංගමේ අපි ශ්‍රේෂ්ඨාධිකරණ කියලා වන්දිතරන් දුන්නා. අපේ සේවයත් පිටවුවා. අපිට ඒක කරන්න බලුවන් ඒ අපි අයිති. ඒක නිසා බය වෙන්න ඕනේ නැහැ. මේ ආණ්ඩුවේ මාර්ගස්ත ක්‍රමවේදවල පණක් ගේන්නේ, ඔය ප්‍රතිසස්ත පණද ගේන්නේ ඇයි? මේ ගුරුතිය ක්‍රියාමාර්ග අඩපණ කරන්න. මොකටද? ඒ වාත්‍යාව සේවා බවටපත් කරලා මේ අඩපණ කරන්න. මේ අඩපණ කරන්න බෑ. මිනිස්සු ඉස්සරහට නම් බෑ. අපි එනවා ඉස්සරහට බය වෙන්නෙත් නෑ. ඒක නිසා අපි කියන්නේ අපි පුළුවන් තරම් සංවිධානය වෙන්න. සංවිධානය වෙනවා වැඩගත්. ඒව හරියන්නේ නැහැ. දැන් මේ ආණ්ඩුව අපි දන්න ඡන්ද දියන්නේ නැහැ. දැන් මාර්තු මාසේ ඉබ බලත් බාලන මැතිවරණ ගිය අවුරුද්දේ. ඡන්ද ඉල්ලපු ගුරුවරු විදුහල්පතිවරුන් සදා අනාතයි. ඇයි? දැන් මේ පඩිත් නැතුව හිටියේ. ඡන්ද ඉල්ල විදුහල්පතිවරුන්ට පරමතල ප්‍රශ්නයක් වුණා. ඇයි? ඉල්ලාස්සලා ඡන්ද ඉල්ලන්න ඕනේ. ඉතින් දැන් ඒගොල්ලෝ තාම ඉන්නවා සමහර අය අපි දන්න විදිහට. ඒක නිසා මේවා වෙනස් කරන්න පුළුවන් යන්නේ අපිටම තමයි. ඒක නිසා මේ කලාප කාර්යාලවල දින ප්‍රශ්න ගැන ගොඩාක් අය අපිට කියනවා දැන් මේක බලන්නකෝ අපි අර කදලා නැහැ මේක කදලා නැහැ. අපි අනිවාර්යයෙන්ම හදන්න කියලා දැන් කියලා තියෙන්නේ. කෙරුවේ නැත්නම් අපි ඊළඟ ක්‍රියාමාර්ග වලට යන්න තමයි අපි සූදානම් වෙන්නේ. එතකොට එන්නයි ඕනේ. දැන් ඇවිල්ලා අපිට කියන්න බෑ ප්‍රින්සිපල් එන්න දුන්නේ නැහැ. අපිට පොත හංගලා මේ පොත හංගලා තියෙන්නේ එන්න වෙදියක් පොත අංගල් නම් පොතේ ලියන ගන්න ඕනේ කතා කරලා මොන මොකද්ද මේක තේරුම් ආ පොත් අංගල් පොත් අංග තමන් නැගිටින්න ඕනේ ඒකයි මේ කියන්නේ තමන් නැගිටි නැත්නම් මේ වැඩක්වත් කරගන්නම් වෙන්නේ නැහැ අද අපි දන්නවා මේ අපි දැන් මේ වෙනකොට
ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපේ අධ්‍යාපනයේ සම්බන්ධ විශාල ප්‍රශ්නයක්. ගුරු සහ විද්‍යාපදිනේ වැටුප් විෂමතාවය. දැන් මේ විෂමතාවය 3/2 දිනා ගැනීම. දැන් ගොඩාක් අය කියනවා අපි මොකද කරන්නේ? අපි පෞගේ දවස්වල මහනුවරෙන් අපි ආරම්භ කළා අපේ ක්‍රියාමාර්ගය. අපි දහස් ගණන් ගුරුවරු මහනුවරට අපි රැස් වුණා. රැස් වෙලා විවිධ නියෝග ගොඩාක් කරන් තිබ්බ අපිට වැයක්වත් අදාළ නැහැ. අපේ ක්‍රියාමාර්ග අපි ගත්තා. ඊළඟ අපේ උද්ඝෝෂණ හෙට. හෙට තංගල්ලේ අම්බන්දර උද්ඝෝෂණයට තංගල්ලේ දියෙන්නේ. තංගල්ලේදී අපි ගුරු විදුවල්පතිවරු ගුරු උපදේශකවරු ඒ වගේම පිරිවෙන් ගුරුවරු සියල්ල එක රාශි කරලා තියෙන්නේ. හෙට අපේ ඊළඟ උද්ඝෝෂණය එක. තංගල්ලේ දියෙන්නේ. අපි කියන ආණ්ඩුවට උඹලා අපිට මූණ දෙන්න ලෑස්ති වෙලා. අපි තමයි ගුරු සහ විදුවල්පතිවරු තමයි පැවති ගෝඨාභය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් පඩියක් දිනාගත්තේ. ඒ අපේ හයිය නිසා. අපි ඊයයි නවත පරිහරණය කරනවා. අපි හෙට දවසේ අපි තංගල්ලේදී මේක ඊළඟ ක්‍රියාමාර්ගය ගන්නවා. දැන් ගොඩාක් අය අපිට කියනවා අයි පහම වැඩ වර්ධිනේකට යනවා අපි. අපි යන්නේ කන්දීල මෙලෙසලා මේකට කන්දීපල්ලා කියලා. අද වෙනකොට අපි දන්නෝ දෙමව්පියන්ට අද පාසල් අධ්‍යාපනයේ දරා ගන්න බෑ. වියදම දරා ගන්න බෑ. අද මෙතන ඉන්න ගුරුවරු අපි දන්නෝ ළමයින්ට තමන්ගේ ගේන කෑම එක දෙන ගුරුවරු මේ ඉන්නේ. ඒගොල්ල මොකද දැන් ළමයි එතරම් බඩගින්න ඉන්නේ. කිසිම ප්‍රතිකාරමක් ළමයාට නෑ අද. එතකොට ළමයා වෙනුවෙන් කවුද බලන්නේ? අද මේ රටේ මන්දපෝෂණය පුළුවන් උපරිම ඉහළ තත්ත්වයට පැමිණලා තියෙන්නේ. එතකොට දැන් මේ මන්දපෝෂණ තත්ත්වෙට ළමයා පත් කරගෙන මේ පාලකයා මොකක්ද විසඳුම? අපි දන්නවා අද කෑම එකකට දෙන්නේ ළමයෙකුට දෙන්නේ රුපියල් 85යි. ඒ 85 නුත් රුපියල් 60යි යම් වෙන අර පරිප්පු යාළුවයි දෙන නිසා. ඒ පරිප්පු යාළුවයි දීලා පරිප්පු දීලා දෙන ලෝක ආහාර වැඩසටහනෙන් අහල් දීලා දෙන ලෝක ආහාර වැඩසටහනෙන් පරිප්පු දීලා තියෙන්නේ මොකද්ද ඇමරිකා එක්සත් ජනපදයේ. උන්ට ආධාරයට දුන්නාම උන් ඒකෙන් සල්ලි අඩු කරලා තියෙන්නේ සප්ලයිස්ලට. ඔවගේ தත්ත්වයක් තියෙන්නේ. මේවා අපි ආකවලන් ඉන්න ඕනේ නැහැ. අපි මේවට පෙනී ඉන්න ඕනේ. අද අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තම අධ්‍යාපන ශාස්ත්‍රයේ විශාල ප්‍රශ්නයක් තියෙන්නේ මොකද්ද? අද වෙනකොට දැන් අපි දන්නවා මේ රුපියල් බිලියන 120ක ලොකු වෙළඳපොලක් හදලා තියෙනවා මේ උසස් පෙළ ටියුෂන් මාෆියාවක් විසින්. මේ පාසල් පද්ධතියට සම්බන්ධ නැති පිරිසක් තමයි මේ බිලියන 120ක මේ වෙළඳපොල ගෙනියන්නේ. තවදුරටත් මේක පවත්කන යනවාද? ඉතින් ඇත්තටම නම් ගුරුවරු වැඩක් නැහැ නේ. අපි දන්නවා දැන් උසස් පෙළ කාලේට පාසල්වල මේ පන්තිවල ළමයි නැහැ. ගුරුවරු උගන්වන්න බලන් ඉන්නේ. ඕ අපි කතා කරලා පෙන්නලා දීලා තියෙන්නේ. ඉතින් දැන් මේවට ඉඩ දෙන්නේ ඒ අතිවිශාල බිලියන 120 කොටස් මේ දේශපාලකින්ට තියෙන නිසා තමයි. ඒක නිසා තමයි මේවා යන්න ඉඩ දීලා තියෙන්නේ. අද කතා කරනවා ලොකු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන. විශාල පරිවර්තන ළමයි පාසල්ට ගේන්න යනවා. මොකද්ද මේ මොකද්ද કૃතිම බුද්ධිය? ධනාධිපති කතා කරත් අධ්‍යාපන අධිපති කතා කරත් කියන්නේ අපි අධ්‍යාපනයේ કૃතිම බුද්ධිය ගේනවා. අපි අධ්‍යාපනයේ ගේනවා කාලගුණ විපර්යාස කරන ගන්න. කොයි ඉස්සෙල්ලා ඉංග්‍රීසි විද්‍යාව ගණිතයට ගුරුවරු දීපල්ලා. පාසලට අපි එපා කියන්නේ. කවද මේ රවට්ටන්නේ? මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න ඕනේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියන තැන තමයි අපි ඉන්නේ. ඉස්සෙල්ලා මූලිකව තියෙන මේ ගැටළු වලට විසඳුම් නොදී මේ යන தત્ත්වය අපි වහාම වළක්වා ගත යුතුයි. අද වෙනකොට අපි දන්නවා දැන් විශේෂයෙන්ම අපේ නෙමෙයි සංඛ්‍යාලේඛන. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ තියෙන මේ වාර්තා මේ තියෙන්නේ. කියන්නේ මොකද්ද? පාසල් දරුවෝ 154.4% අධ්‍යාපනයේ සම්බන්ධයෙන් අර්බුදයක් ඉන්නේ ලංකාවේ. පොඩි ගණන් නෙමෙයි. වතුකරේ ගත්තම 155.2% වැඩි වෙලා. ඉතින් කොහොමද දෙමව්පිය ඉස්කෝලේ යන ළමයා? දැන් මේ වගේ தத்துவයක් තුල ළමයාගේ අයිතිවාසිකම් ටික තමයි අපි අරගලේ යන්නේ. අපි මෙවර අපේ වැටුප් විෂමතා ඉවත් කිරීම වගේම දෙමව්පියන්ටත් අපි අධ්‍යාපන බර අඩු කරන්න කියන ඉල්ලීම අපි කරලා තියෙන්නේ. මොකද රජය ඒක කරන්න ඕනේ. අපි දැක්කා පෞගී දවස්වල ගිහුවා එක්සයිස් පොත් දෙනවා අපි අඩු කර අඩු මිලට දෙනවා එක්සයිස් පොත්. අපි දෙනවා සපත්තු අඩු මිලට බෑග් දෙනවා දුන්නද? අර දෙමව්පිය තමයි ඒ බර. ඒ බර මතර තමයි අර ජල බිලත් ඇවිල්ලා තියෙන්නේ. ඒකට මත තමයි විදුලි බිලත් දෙන්නේ. දැන් ඊට පස්සේ දැන් ඒ වාවට පස්සේ විදුවල්පතිවරු තමයි වල සල්ලි කව කරන්නේ. දැන් එතකොට දැන් විදුවල්පතිවරු ගෙවන්න කොහේ සාපකට් එකේ සල්ලි දිනවද? කොහෙන් ගන්න ගෙනලා දෙන්න දිනවද? දැන් මේවා අපි කතා කරන්න ඕනේ. තවදුරටත් මේවා කතා නොකර ඉන්නවයි කියලා කියන්නේ අපි මේ අපි මොහක් කරේ ඇවිල්ලා ස්කූල්ට ඇවිල්ලා උදේ ඇවිල්ලා එකාමාට ගෙදර යන්නට අමතරව අපිට වැඩ දිනවා කියන එක තමයි මම කියන්නේ. මොකද අපි කහගෙන් මම නැවත නැවත කියන්නේ මේවා අපි කවුරු හරි කරලා දෙනකම් බලන් ඉන්න අරකයි. ගුරුමාරු විධිමත්ත කිරීම. ඒක කලාත් අධ්‍යක්ෂකවත් අධ්‍යාපන ලේකම්වත් එහෙම නැත්නම් කලාප අධ්‍යක්ෂකවත් කරන්නේ නැහැ. ඒක කරන්නේ අපි. දැන් ගුරුමාරු මණ්ඩලපත් කරලා දිනනවා. දැන් ගුරුමාරු මණ්ඩලපත් කරාට පස්සේ මණ්ඩල තියේදී අතිගුරුවරු අතිරික්ත කරනවා. අර චිත්‍ර කිව්වේ මාරු මණ්ඩලේ අතිරික්ත කරලා මාරු කරනවා. කොහොමද අතිරික්ත කරන්නේ?
විදුහල්පතිර දරාගෙන අතිරික්තයි. හරි? එහෙම නැත්නම් වෙන ක්‍රමයක් හොයාගන්න. එහෙම බෑ අතිරික්ත කරන්න. තිබා ප්‍රශ්න කරන්න ඕනේ. තිබා අපි ලංකා ගුරු සංගමේ වෙන අපිට මේ කවුරුත් අපිට ලොකු නෑ. ඒක අපි කියනවා ප්‍රසිද්ධියත් අපි කියනවා ජනාධිපති ඉඳන් පල්ලෙයාටම අපිට එකයි. මේ මේගොල්ලෝ මාජන ඡන්දෙන් ගිහිල්ලා ඉන්නේ මේ මේ නිලධාරණුත්ේ පත් කරපුවා ඒ උන්ට වගේ තමන්ගේ වගකීමක් තියෙනවා. ඒ වගකීමක් නැතුව තමයි මේ ඇසිරෙන්නේ. ඒක නිසා මේවා දැන් ගොඩාක් අය ඇවිල්ලා අපිට කතා කරනවා කියන්නේ මේක කොහොම හරි මේ පත්‍යක්ෂකමේ අධ්‍යක්ෂකමේ කරන්නේ නැහැ. ඌ කරන්නේ නැතුගේ බවත් වෙන්නේ. ඒක ඇත්ත. ඉතින් ඒක පෙන්ලා දෙන්න ඕනේ අපි. ඒකට තමයි සංවිධානයක් තියෙන්නේ. ඒක තමයි අපිට අයිතිවාසිකම් දීලා තියෙන්නේ. ඒක නිසා අපි මං හිතන්නේ ඉතාම නිවැරදිව අපි තීන්දුව తీරන ගන්නවා අපි ඒක නිසා අපි 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 දේශපාලන පක්ෂිකට සම්බන්ධ නොවුනට අපිට යම් දේශපාලන ඇතුළේ මේවා සම්බන්ධයි. අපිට ඒවා තේරෙනවා. ඒක නිසා අපි ඔක්කොම පුළුවන් තරම් ගුරුවරු එකතු කරන්න ඕනේ. විදුහල්පතිවරු එකතු කරන්න ඕනේ. අපි දැක්ක පෞකී දවසර මේ විදුහල්පති සංගම් 50-60ක් විතර තියෙනවා මෝ අදාගෙන. පුදුම ප්‍රශ්නයක් මේ තියෙන්නේ. නමුත් දැයිද කියලා එකක්වත් වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට තියෙන්නේ මේ සියලු දෙනා එකව කරලා. මේ යන ගමන අපි හදන්න විශේෂයෙන් අපි කොළඹ. කොළඹ විශේෂයෙන් මේ හොරණ කොළඹ අපිට දැන් හෝමාගම විශේෂ පිළියන්දල මේ හැම කලාපයකම අපි දන්නවනේ තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඒක නිසා අපි බය නැතුව අපි පෙනී සිටිමු. පෙනී සිටීම තමයි වැදගත් වෙන්නේ. පෙනී සිටලා අපිට මේවා දිනා ගන්න පුළුවන් වෙන අපි පෙනී සිටලා යම් විදියකට කටයුතු කළොත් ඒ වෙනුවෙන් අපි ශක්තිමත් සංවිධානයක් අපිට දෙනවා. අපි ලංකා ගුරු සංගම අපිට ශක්තිමත්. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි අනිවාර්යෙන් හැමකට මැදිහත් වෙනවා. අපි දැන් ඔබ දන්නවා දැන් පෞකී දවස්වල විදුහල්පතිවරු පත් කරනවා. මේ විදුහල්පතිවරු පත් කිරීමේදී මේ විදුහල්පති පුරප්පාඩු 54ක් තිබ්බා. ජාතික පාසල. ඒක එකක් තමයි රාජකීය විද්‍යාලය කොළඹ. එතකොට දැන් රාජකීය විද්‍යාලයේ ඇතුළු ඉස්කෝල ගණන 54ක පුරප්පාඩු තිබ්බා. පුරප්පාඩු ගැසට් කරලා රාජ්‍ය සේවා කොමිසමේ පත් කළා. පත් කරාට පස්සේ පත්තින් දෙන්නේ නැහැ දෙයකට. කොහෙට දෙන්නේ නැත්තේ? රාජකීය විද්‍යාලයටයි කුලියාපිටිය මධ්‍යම විද්‍යාලයටයි. ඇයි ඒ? කුලියාපිටිය මධ්‍යම විද්‍යාලයේ ඉන්න අර හිටපු අධ්‍යාපන ඇමති ජනාධිපති කාර්යාලය ෂැඩෝ එකක් වගේ ඉන්නවා. ඒගොල්ලන්ට උඩ ප්‍රින්සිපල්ලා දාලා වෙන අයපත් වෙලා මෙතන. ඒක නිසා දැන් මොකද කරලා තියෙන්නේ? දැන් රාජ්‍ය සේවා කොමිසම නැවත වටේක විදුහල් ගුරු මේ පාසල් පුරප්පාඩු ගැසට් කරනවා. දේවි බාලිකා ඇතුළු පාසල් වල පුරප්පාඩු ආයෙ ගැසට් කරනවා. ඒ ගැසට් කරන අර පත් කරපු දෙකක් ගැසට් කරනවා. මොකද මේ රාජ්‍ය සේවා කොමිසම. ඒ කියන්නේ රොයල් එකයි කුලියාපිටේ නැවත ගැසට් කරනවා. කරන්න යන්නේ දැන්. මොකද මේ වීලු. ඒ වගේම තමයි අද වෙනකොට යාපනයේ මධ්‍යම විද්‍යාලයේ. යාපනයේ මධ්‍යම විද්‍යාලයේ මේ 54න් එකක්. ඒකට විදුහල්පතිරේ පත් කරා. පත් කරාට පස්සේ දැන් එතන දාලා ඩග්ලස් දේවානන්දගේ ඩමියක් දාලා එතන ඉස්කෝලෙට. දැන් මොකදලා තියෙන්නේ? රාජ්‍ය සේවා කොමිසම දැන් කියනවා ඒක විදුහල්පති සේවයේ ඉස්කෝලයක් නෙවෙයි. ඒක පරිපාලන සේවයේ ඉස්කෝලෙට අපි මාරු කරන්න යන්නේ. මේ තෝරගෙන පත්වීම් දීපු රාජ්‍ය සේවා කොමිසම මේ කියන්නේ. මාරු කරන්න යන්නේ. ඒක නිසා දැනට යාට වැඩ බලන්න දෙන්න එපා. මේ යාපනයේට පත් වෙච්ච මේ විදුහල්පතිනියට කියනවා දැනට යාට වැඩ බලන්න ඔය බලන්න යන්න එපා. මොකද්ද මේ පාලනේ? විධිමත්ත පත්තේදී අද දවසේ අපි ලංකා ගුරු සංගමයේ ආදිශිෂ්‍ය ඒ ඉස්කෝල ආදිශිෂ්‍ය ඔක්කොම එක්ක වෙලා අද එකට ලැබ දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒවට අපි ඉඩ දෙන්නේ නැහැ. මොකද්ද මේ වෙන්නේ? මෙයා ප්‍රශ්න කරන්නේ නැද්ද කවුරු? අපි ප්‍රශ්න කරනවා. දැන් මේ කියන්නේ මේ වගේ වෙන්න දෙන්න බෑ. ඉතින් දැන් මේ සමහරු ඇවිල්ලා මේ ජනාධිපති කාර්යාල නටවන රූකඩ වගේ ප්‍රින්සිපල්ලා වෙලා ඉන්නවා. මොකද්ද මේ වෙන්නේ? ඉතින් මේව කරන්න බෑ. ඒක නිසා ඊට පස්සේ මේගොල්ලෝ පාසල හොදට කරනවා කියලා සමහර විදුහල්පතිවරු හිතාගන්නේ මොකද්ද? ගුරුවරයා පීඩාවටපත් කරලා නිමාඩු නොදී ඊළඟට මේ යන්න දෙන්නේ නැතුව ඔබ තිබ්බම තමයි ඉස්කෝලේ ඔතේ ඉස්කෝලේ කියලා හිතන්නේ. ඒගොල්ලෝ හිතන්නේ නැහැ අපි ඔක්කොම එක්කව් වෙලා මේක ටීම් වර්ක් එකක් වගේ හිතන්නේ නැහැ. ඒක නිසා මේවා අපි කාටවත් විරුද්ධ නැහැ. මේවා සාමූහික ක්‍රියාකාරකම්කට පරිවර්තනය කරගන්න ඕනේ. ඒකයි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේ තියෙන தත්ත්වය අපි වෙනස් කරන අධ්‍යාපනය. අද දන්නවද ගොඩාක් කලාවට කතා කරොත් පාලකයෝ කතා කරන්නේ අධ්‍යාපනය කියලා. නොවෙන්න මේක ඒවට කටයුතු තමයි වෙන්නේ. ඒක නිසා අපිට විශාල වගකීමක් තියෙනවා. ඒ වගකීම අපිට ඉටු කරන්න පුළුවන්. ඒස අපිට නායකත්වය දෙන්න පුළුවන්. අපි ඒක කරනවා. අපි ඊට දවසෙත් අපේ වැටු සම්බන්ධයෙන් අපේ අරගලයේ තියෙනවා මේ තංගල්ලේ. ඒ වගේම අපි ඉදිරියටත් අපි කරනවා. ඉතින් සියලු දෙනා අපි එකතු වීමයි වැදගත් වෙන්නේ. අපි මේ වෙනකොට ගුරු විදුහල්පති සංධානය කියලා සියලු වෘත්තීය සමಿತಿ ඔක්කොම අපි එකතු කරලා තියෙන්නේ. මේ එකතුවක් ඇට තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. ඒක නිසා කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. යම්කි කවුරු හරි හිතනවා නම් අපිට මේම ගුරු සංගමයකට එහෙම නැත්නම් විදුහල්පතිවරයෙක්ට ඉස්සරහට ආවම අපිට මොකක් හරි කරලා ඉන්න එක තමයි ආරක්ෂාව. බය වෙන්න එපා. එවෙන පෙනීන්න පුළුවන්. එවෙන පෙනීන්න අපි ලෑස්ති. ඒක නිසා අපි අපේ තියෙන ප්‍රශ්න අපි විසඳගමු. අපි කතා කරමු.
අපි එකට යමු කියලා කියමින් මා නියඩනවා. ඔබට ස්තුති. අපි අද මේකෙන් පස්සේ අපි කතා කරමු අපේ නිලධාරි මණ්ඩලයත් කරන්න දෙනවා. ඔබගේ අදහස් අපිට වැදගත්. ඒවත් අපි කතා කරමු. කතා කරලා අපි ඉස්සරහට යමු කිවෙන් මා නියඩනවා. ඔබට ස්තුති. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.